අයිබෝවන් හැම දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රයිගම් පෝරලේ පිහිටලා තියෙන කළුගඟ අසබඩ තියෙන ලස්සන දර්ශනීය නගරයක් තමයි ඉංගිරිය කියලා කියන්නේ. ඉතින් ඉංගිරිය පුරවරයේ තියෙන උසම තැන ඉදිවෙන ලස්සන නිර්මාණයක් බලන්න යන්න තමයි අපේ අද සූදානම. බැලූ බැල්මටම හතර වටින්ම පෙනෙන කඳු ශිඛර මැද්දේ ඉංගිරිය තියෙන උසම ස්ථානයේ ඉදිවෙන ආශිර්වාද මුද්‍රාව සහිත 49 නමරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිවෙනවා. අවට පරිසරය දෙස බැලුවම කඳු ශිඛර වලින් වට වෙලා හරිතවන් පැහැයෙන් බබලන ලස්සනම ලස්සන ස්ථානයක් බවට මේ ස්ථානය අද වෙනකොට පත් වෙලා තියෙනවා. හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමන් යාමිත් චන්දන හතුරුසිංහ මහත්මාත් එතුමන් එක්ක බැඳිච්ච කණ්ඩායමකත් එකතු කරගෙන එතුමා මේ ප්‍රදේශයට අලංකාර නිර්මාණයක් ඒ වගේම මිනිසුන්ට වඳින්නට පුදන්නට නිස්කලංක වෙවිලා වඳින්නට පුදන්නට තැනක් නිර්මාණය කරනවා. එතකොට අපි මේ කඳු ශිඛරයේ ඉඳලා බැලුවම අවට පරිසරය ඉතාමත්ම ලස්සනට පේනවා. එකපසකින් කොළඹ දෙසට දිස් වෙන පරිසරයත් ඒ වගේම තවත් පසකින් ඉංගිරිය නගරයත් ඒ වගේම ඉංගිරිය නගරයේ අවට තියෙන හරිතවන් පරිසරයත් අපිට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ 19 වෙනිදාට නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කරලා මහජනතාවට වන්දනාමානය සඳහා ඉඩ හසර අවස්ථාව වෙන් වෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සම්පූර්ණම ඉවර කරන්නේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයත් එක්ක. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහජනතාවට වන්දනාවට ලක් වෙන්නට වන්දනා කරන්නට අවස්ථාව ලැබෙන්නේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයෙන් පස්සේ. මේ පිළිම සංස්කෘතිය අපේ බුද්ධ කාලීන සමාජයේ පටන් පැවතගෙන එන එකක්. මොකද අපි අහලා තියෙන උදේනි රජතුමාගේ මාලිගාවේ උදේනි රජුරුවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සඳුන්ලීයෙන් සකස් කරගෙන බුදුහාමුදුර වෙනුවෙන් වන්දනා කරපු පුවතක් ඉතිහාසයේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය අපිට හම්බ වෙනවා. ඒ වගේම කොසල් මහරජුරුවත් බුදුහාමුදුරන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කරගෙන වන්දනාමාන කරපු ඉතිහාස කතාවන් අපිට හම්බ වෙනවා. ඒ නිසා අපේ සංස්කෘතිය පිළිම සංස්කෘතිය පිළිම වහන්සේලා වන්දනාමාන කිරීම බුදුරජාණන් වහන්සේ ජීවමානව පවතින කාලයේදී තිබිච්ච කාරණාවක්. ඒ වගේම බුදුහාමුදුර වෙනුවෙන් වන්දනාමාන කිරීම සඳහා බුදුහාමුදුර ජීවමානව ඉන්න කාලෙම උතුම් වූ ජයශ්‍රී මහා බෝධියෙන් ලබාගත් අන්පුර බෝධියක් විදිහට ආනන්ද බෝධීන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ රෝපණය වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිම සංස්කෘතිය සහ මේ බුදුහාමුදුර වෙනුවෙන් වන්දනාමාන කරන දේවල් අතීතයේ පටන් පැවතගෙන ආපු දේවල් ඉතින් වර්තමානයේ අද වෙනකොට මේ ඉංගිරිය සපුගහගොඩ කන්දේ අද වර්තමානයේ පිළිම කන්ද කියලා නමකුත් පටබැඳගෙන තිබෙනවා. ඉතින් ඉංගිරිය නගරයට එන ඕනෑම කෙනෙකුට මේ අලංකාර ලස්සන නිර්මාණයේ දකින්න වගේම ආධ්‍යාත්මික සුවේ උදෙසා වන්දනාමාන කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය වීමත් සමග උන්වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයෙන් පස්සේ මහ ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ අවස්ථාව පිළිබඳව තොරතුරු අහගන්න තොරතුරු දැනගන්න තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකතු වෙන්න මේ වැඩසටහන සමග ඉංගිරිය නගරයේ කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළේ පිහිටි පොරණ ආසනේ ප්‍රධාන නගරය කියලා නම් කරොත් මම හිතන්නේ නිවැරදි. ඉංගිරිය කියලා නම හැදිලා තියෙන්නේ පෞරාණික කතා වලට අමතරව ස්වභාවික సౌందර්ය දිහා අපි බැලුවහම අපිට ගිරිසිකර විශාල ප්‍රමාණයකින් මෙදිවිච්ච නගරයක්. මහා සුන්දර පරිසරයක් තියෙන කළුගඟ පැත්තේ ගලා යන ඒ වගේ නාචිමලේ ආරණ්‍ය, බෝධිනාගල ආරණ්‍ය, සේනාසනේ විශාල පෞරාණික පන්සල්, ඉංගිරි දීපාලෝක මහ විහාරේ මෙවැනි
ආගමික පදනමක් තිබෙන සංස්කෘතික පුරවරයක් කියලා කියුවොත් මම හිතන්නේ ඉංගිරිය නිවැරදි. මම 2015ට පෙර රණපාද සභාවේ සභාපතිවරයායි අවදිය තුල 2010 වසරේදී මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම අපේ හිතවතුන් සමග එකතු වෙලා ආරම්භ කළා. ඒ ආරම්භ කළේ එක වැත්තකින් කොරණ පාර්ශ්වභාවයේ මම සේවය කරන කාලේ මට ලැබිච්ච විශාල සම්පත් පුජ්‍යලීන් විශාල ව්‍යාපාරික පිරිස් විශාල මේ සභාවට සම්බන්ධ වෙලා ඉන්න එවැනි කර්මාන්තයන් වල යෙදී ඉන්න අයගේ සහයෝගය මත අපි මේක ඉදිකිරීම ආරම්භ කළා. අදට වසර 22ක් 23ක් විතර වෙනවා. අපි ටික කාලයක් අපිට මේක ගොඩනගා ගන්න බැරුව අපහසුයෙන් හිටියා. ඒත් බුදු පිළිමේ සම්පූර්ණ නිර්මාණය ගොඩක් අවසන් කරලා තිබුණා. නමුත් අපි ආපහු වැඩ ආරම්භ කරන්න ඕනේ කියලා අපේ සහෝදර හිතවතුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් මාසෙන් කිව්වොත් ගොඩක් කාල වේලාව යන නිසා ඒ සියලු හිතවතුන් එකතු වෙලා අපි මේක නැවත ආරම්භ කරමු කියලා ගොඩක් අවුරුදු 4-5ක් වැඩ කරගන්න බැරුව අපි හිටියා. දැන් අපි කණ්ඩායම එකතු වෙලා නැවතත් අපි මේ බුදු පිළිම වහන්සේ ආශිර්වාද බුදු පිළිම වහන්සේ නැවත අපි මේ ශාසනයට පූජා කරන්නට මේ බෞද්ධ ආගම සහ බෞද්ධ සංස්කෘතිය නගා සිටීම විශේෂයෙන් මේ ප්‍රදේශයේ පාරිසරික වටිනාකම් වැඩි දියුණු කරන එක පැත්තකින් ඉංගිරිය නගරයේ අලංකාරය මතු කර ගන්නට අධ්‍යාත්මික සුවය ලබා දෙන්නට කරන වැඩසටහනක් හැටියට සිත් මිත් යාත්‍රා සරණ පද නම නම් වූ අප සංවිධානයේ මගින් මේ වැඩ කටයුත්ත කරගෙන ආවා. මේ ජූලි මාස 19 වෙනිදාට සුභ මොහොතින් යෙදී තියෙන නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යයට දැන් අපි සූදානම් වෙන වෙලාවේ මේ දිනවල මේ වැඩවල අවසන් මිම වී මේ වැඩ කටයුතු වලදී සිටිනවා. සතිපිරිස් සජ්ජායනයක් අපි ආරම්භ කරලා තියෙනවා. 19 වෙනිදාට යෙදෙන සුභ මොහොතින් අපි සූදානම් වෙලා ඉන්නවා. මේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන මංගල්‍ය කරලා අවස 19 වෙනිදා හවස 2:54 දෙන සුබ මොහොතින් මේ මහා බුදු පිළිම වහන්සේ නිරාවරණය කරන්නට අපි සූදානම් ඉන්නේ. සිත් මිත් යාත්‍රා සරණ පදනම ගැන කිව්වොත් අපි බලාපොරොත්තු වෙන්නේ එක ආගමකට සීමා වෙච්ච සංවිධානයක් නෙමෙයි, එක කොට්ටාසයකට සීමා වෙච්ච සංවිධානයක් නෙමෙයි, ජාතිකට සීමා වෙච්ච සංවිධානයක් නෙමෙයි මේ. මේක අපේ එක වැඩක් අවසන් කරමින් යන වෙලාව මේන් අතර නොවී අපි ඉදිරියට දුප්පත් ජනතාව වෙනුවෙන් මේ ස්ථානයේ විශාල විදියට මැදිහත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලු දානපතින් එකතු කරගෙන අද අපි දන්නවා ලංකාව පුරා විවිධ සංවිධාන හැදිලා තියෙනවා. ඒ සංවිධානවල යම් යම් සේවයන් අපේ ජනතාවට වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශවල ඉඳගෙන මේ ස්ථානයේ ඉඳගෙන අපේ මේ පීඩනයට පත් වෙලා ඉන්න සියලු ජාතිවල මිනිසුන් සියලු වර්ග ભેදයක් නැතුව අපි උත්සාහ කරන්නේ දුප්පතුන් සඳහා උදව් කරන මධ්‍යස්ථානයක් බවට අධ්‍යාත්මික පැත්ත වර්ධනය කරනවා සේම දුප්පතුන් නගා සිටවන්නට පුළුවන් ක්‍රමයක් අපි ගොඩනගමින් ඉන්නවා. එයි මූලස්ථානයේ බවට මේ පත් වේ කියලා මම විශ්වාස කරනවා. මම ගයන් ශාන් ලියනගේ මමත් මේ පුරෝරේම ඉංගිරියට ආසන්න හඳපාංගොඩ ග්‍රාමයේ මම උපදින්නේ. මම කුඩා කාලේ ඉඳන්ම හරි චිත්‍රමූර්ති කලාවට කැමති. මේ ඉංගිරිය ප්‍රදේශයේම තමයි මගේ ගුරුවරු ඉන්නේ. ඒකෙන්ද මම ගොඩක් ඉංගිරියට කැමති. ඊට පස්සේ මගේ අධ්‍යාපන කටයුතු උසස් පෙළෙන් පස්සේ මම විශ්වවිද්‍යාලයට යනකොට මට පුරාවිද්‍යාව ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ පුරාවිද්‍යාව ඉගෙන ගන්නකොට මට අපූර්ව පොත්පත් ටිකක් හම්බ වෙනවා. ඒ වගේම ඊට පස්සේ මම සංස්කෘතික අමාත්‍යාංශයට යනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ සරසිලි කටයුතු සියලු දේවල් කරගෙන යද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් සම්බන්ධ වෙනවා. මේ වෙද්දී මට හම්බ වෙනවා විහාර ප්‍රතිමා සම්බන්ධ මේ පොත්පත්. මේ සියල්ල එකතු කරගෙන මම පාරම්පරික ශිල්පියෙක් නෙමෙයි, එකතු පාදු කරගෙන මම මේ බලබල ඉන්නකොට තමයි මට මේ මම පුංචි කාලේ ඉඳන්ම වැඩ කරා ගොඩක් චිත්‍ර කටයුතු. ඒවත් එක්කලා ඉන්නේදී තමයි මට මේ අපිට හරි අපුරු පුජ්‍යලයක් මුණ ගැහෙනවා. ඉංගිරියේදී අපි කලා කාලයක් තිස්සේ සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය මහෝත්සවය,
साहित्य महोत्सव अत्र हम सिद्धमित्यात्रा सरण पद ने सभापति यामिचंदन हत्र सिंह महता एम महता संकल्प तिबुन इंगिरी कंद मुदुने मे इमगि इंगिरी प्रधान कंदुटे इमगि इंगिरी मे कंद मुदुने नगर अलंकारेट सह वंदनामानेट एवगेम शांति लीमट मे यम किसी निर्माण केमेना बुधपिलिमिया निर्माण करण अदासबुन एवगेम ये वेडसटान पटांगरगण तिबुन मम दिदास दहाय वर्षे दी मे पटांगरचरण मम दिदास दहातुने संबंधेन मिथन अभी मुलिम तीरने लिबुने समाधि बुधपिलिम हंसे नमक निर्माण किरीमटे इट पश्चे अभी वेड पटांगत्ति पश्चे अभी सभापति अहन अभी ट बरीद मुद्रा विनस्करलान आशीर्वादात्मक विधिट अगे अन्न मुखद मे नगर इद्रिपास तीर निशाकली अभी पश्चे अभी गुड खंडाय मेक्कल गिहिल मिहिंत फिलिम तीन मे आकृति फिलिम बल अभी गुड अद्यने अविलतमय मिथन मे फिलिम हंसे निर्माण कटकर आशीर्वाद मुद्रा सहित निर्माण करना सुधान मुने फिलिम अभी कुलस्वनी सीवसे पटम कपिड अभी गावती ने मे बिंबमान सारीपुते पुते एक संधान मिमि आश्रित तमय मम्मी फिलिम हंसे निर्माण कराने फिलिम हंसे निर्माण की प्रथम कुड़ा फिलिम या विहार गे अतुति निर्माण कला निर्माण करपु फिलिम अंगलट अडिय बेकिन वैडिकर मीन तमय मे निर्माण कराने मे उत्तम दशताल मान अणु निर्माण कलपु आशीर्वाद मुद्रा सहित निर्माण करपु क्रिया वक्तमय अभी संबंध मिथन विवेका हतलिस नवरियान फिलिम हंसे नमक अभी एक हिटी उस अभी हिंदी उत्सव अडी हतलिस देखा भीमईंद संपूर्ण पुलवतल हिस्म दुनट अडी हेट हतरा कुशक्ति फिलिम हंसे गे निर्माण कटयु अभी दंग मे काल सीमा वेड कटयुत अवसान करो दिदास विसितुनाई जूली मस दहनमें दिन नेत्र प्रतिष्ठापने कटित सुधान वस्ताव फिलिम या नेत्र प्रतिष्ठापने लंकावे मे पिलिबंध वापिन हमें पेरणिम मूलाश्रयतम मंजुश्री भाषित वास्तु विद्या शास्त्र एक पश्चिम शिवसे पिधिड़ता सलका पुष्क आश्रय सांस्कृति डिपार्टमेंट मुद्रण कलती पुता मेके संधान नेत्र प्रतिष्ठापने करण वाक् सीएलुदे अदवेन ये सीएल नुनसी पवती अंडिट एदुर शिल्पी एदुर्तुमन कटयुत बुद्ध फिलिम या सैदीमट अपे शिल्पी बीएवी सिटप काल सीमावक यही वस्तु स्थान काल सीमावक इम देवल अवसान करीमठ वस्तु इवाचरीमठ करण यातुकर्म्या विधिट सदांगम पूजा वक्न ये सदांगम पूजा अभी दहाटवीन सन्दे सिट दहनमीद एलिवेन नटी दानमीनो एक अभी सीएलु देवी देवता हंसेलाट आराधना करो सतीपीरी पिंक तुलाने दिव्यान्व हंसे आराधना करीम दिव्यान्व्यान पीरी अहन सलस्वीम मे वगे कारण करमीन दह अटवीन दिन हवस अभी करण सलांगम पूजा विधि सीएलु देवी देवता हंसे पुद पूजा भवीन रायपुरा अवसानी विश्वकर्म देवी अन्व हंसेट पुद पूजा भवत्वा वडम्मुआ नेत्र प्रतिष्ठापने करण तमय अभी सांप्रदायिक पारंपरिक शिल्पीय क्रम अद इदासीट अद दक्वाम नुनसी पवतीन चारित्र वारित्रियट तीन अभी सूदानम विला इन्व मे दिनट भोम कलातुरकिंतम नेत्र प्रतिष्ठापने सिद्धवे एम प्रतिष्ठापने सिद्ध उना सड़ंगम पूजा संपूर्ण करण नेह गुड़ंगल गुड़ करण शिल्पीन तड़ अभी अभी हमला दक्ष शिल्पीन
एकलम जाति लेखनारक्षक दिपार्थमेंट अस्पर्श उर्म संरक्षण मध्यस्थानी मेम सड़ंगम पूजा आवरण संरक्षण दहस गान साइबर अवकाश तबागनी सूदान विलाटी सूदान क्रमितो मे इत विशेषम पूजा कर्म्य विधियटाई सड़ंगम पूजा नेत्र स्थापन दिन सिधुकरण पूजा Sen 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 s